ജേസു പീറ്റായി പാസ്റ്റർ. ඉතින් പാസ്റ്റർ ഒന്ന മൻ സാക്ഷി කියන මේ දෙවෙනි පාර සාක්ෂිය කියන්නේ ඇත්ත වශයෙන්ම പാസ്റ്റർගේ ആജ്ഞාව හරි ජීවමානයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් මගේ ජීවමාන ජේසු මගේ දුව බේරලා දුන්නා, මල්ලිගේ දුව බේරලා දුන්නා. ඇත්ත වශයෙන් බේරුවා, බේරලා දුන්නා නෙමේ බේරුවා. ඒ කියන්නේ මගේ දුව වහ බීලා උදේ 10ට විතර බීලා තියෙන අපිට දැනගන්න උනේ දෙකට විතර. ඉස්පිරිතාලට එයා නාපු ගමන් පිට එක හැදිලා වැටිලා ඉස්පිරිතාලට අපි ගෙනිච්චා. ගෙනිච්ච ගමන් අයිසු එකට දැම්මා. දාලා එයා මොනවද බිව්වේ කියලාත් හොයාගන්න බැරි වුණා. පස්සේ මම පාස්ටර්ට ඒ වෙලාවම පාස්ටර්ට මම මැසේජ් එකක් දැම්මා. පාස්ටර් මයි දරුවා විනේ ආඥා කරන්න මේමයි වහ බීලා කියලා. ඊට පස්සේ පාස්ටර් ආඥා කරා. ආඥා කරා පස්සේ බය වෙන්න එපා සිස්ටර්. ඔයාගේ දුව ජීවමානේ යා නැගිටිනවා බය වෙන්න එපා. ඔයා ආඥා කරන්න අඬන්න එපා ආඥා කරන්න කියලා. අනිවාර්යයෙන් අපේ ගෙදර සත්‍රාස්පතින්ද යා වහ බීවේ. ඊළඟ සතියේ බදාදා තමයි යාට හොඳ සීයාවේ පාස්ටර් කිව්වා. අපි මං ඒත් මං හැමතිස්සම ආඥා කරනවා පාස්ටර්ට. අහපුව මං කෝල් කරලා කිව්වා. පාස්ටර් කිව්වා හරි බය වෙන්න එපා. එයා ජීවමාන එයා නැගිටිනවා ජීවමාන ජේසු එයා බේරනවා කියලා. ඒ වගේම ඊළඟ බදාදා වෙනකොට මම එදුව නැගිට්ටා අයිසෝ එකේ ඉඳලා. ඊට පස්සේ බ්‍රහස්පතින්දා ඊළඟ බ්‍රහස්පතින්දා දැම්ම වහට්ටුවට. ඉතින් මට කියන්න තියෙන ජීවමානයි ඔගොල්ලෝ ඔක්කොමලා විශ්වාසයෙන් ආඥා කරන්න අපේ ජීවමාන ජේසුගේ ආශිර්වාද ලබා ගන්න. ඇත්ත වශයෙන් පාස්ටර් ආඥා කරපේකෙන් ඇත්ත වශයෙන් පාස්ටර් ඔයාට මට කියන්න වචන නැහැ. ඇත්ත වශයෙන්ම ගොඩාක් ස්තුතියි පාස්ටර් ජීවමාන ජේසුගේ නාමයෙන්. ඇත්ත වශයෙන්ම පාස්ටර්ගේ මං ඇත්ත වශයෙන් අවස්ථාවේ ජේසුගේ නාමයෙන් පාස්ටර්ගේ පීඩ ලැබුණා මට. ඒ කියන්නේ ගොඩක් ආශිර්වාද ලැබුණා අපට. මට මන් මේ දෙවනි පාර මම වීඩියෝ කරලා දාන්නේ මුළු ලෝකයටම දැනගන්න ඕනේ පාස්ටර් රාජපස අපි වෙනුවෙන් රටේ ඉන්න කට්ටිය වෙනුවෙන්ුත් එයා ආඥා කරලා රටේ ඉඳලා මම කිව්වේ රටේ ඉඳලා මං කිව්වේ මගේ දරුවට මෙහෙමයි කියලා. ඇත්ත වශයෙන්ම ඒගොල්ලෝ ඔක්කොමලා පාස්ටර් ඒගොල්ලන්ගේ සේවක කට්ටියම එක වෙලා ආඥා කරපු නිසා ඇත්ත වශයෙන්ම මගේ ජීවමාන ජේසුගේ ආශිර්වාද නිසා අනිවාර්යෙන් මගේ දරුවා බේරුණා. අද හොඳින් ඉන්නවා. ඊයේ මම පාස්ටර්ට මැසේජ් එකක් දැම්මා මගේ දරුවා ගෑස් පේන්නේ නැහැ කියලා. අද උදේ මට ආරංචි වුණා. එයා දැන් ඉඳගෙන කොම්බ ඉගෙන ගන්නවා අකුරු කියවනවා කියලා. ඉතින් මේ සියලු දේටම මගේ ජීවමාන ජේසුගේ ආශිර්වාද ලැබුණා කියලා මම පතනවා. ඇත්ත වශයෙන් පාස්ටර් ඔයාට ජේසුගේ බලය තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි. ඇත්ත වශයෙන්ම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි. ඇත්තමයි පාස්ටර්. ඔයා අතගාලා අත් දෙක උස්සලා ඔයා යාඥා කරන එකත් මම ඔයාගේ යාඥා සියලු දේ මම බලනවා. මගේ ලෙඩ දුකට ඔක්කොටම ඔයාගේ යාඥාවටම ඔළුව නමලා ජේසුගේ ආශිර්වාද මම ලබා ගන්නවා පාස්ටර්. ඇත්ත වශයෙන්ම කියන්න වචන නැහැ පාස්ටර්. ඇත්ත වශයෙන් කියන්න වචන නැහැ. ජේසුගේ නාමයේ අද මගේ දුව හොඳින් ඉන්නවා. අපේ ගෙදර කට්ටියම සතුටු වෙලා ඉන්නවා. මට නංගි ඊයේ කෝල් කරලා කිව්වා අක්කේ පාස්ටර්ට දාන්න සාක්ෂිය දාන්න අක්කේ කියලා. මං කිව්වා අනිවාර්යෙන් නංගි මං සාක්ෂි දානවා කියලා. මං කිව්වා මට දහස් වාරයක් ජේසුගේ නාමයෙන් මට සමා වෙන්න පාස්ටර්. ඒක මට ගෙදර ඉඳලා වීඩියෝ කරලා දාන්න විදියක් නැහැ. මමගේ වැඩවලට ඇවිල්ලා මේ වීඩියෝ කරලා දාන්නේ මගේ යාළු ඔක්කොමලා බලනවා කාටද මේ වීඩියෝ එක දාන්න කියලා. මම මෙහෙමයි කියලා කියනකොට ජේසු ජීවමානයි කියලා කියනවා පාස්ටර්. ඇත්ත වශයෙන් මම ගොඩාක් සතුටු වෙනවා. හරි පාස්ටර්, මම මගේ දරුවා වෙනුවෙන් මම වෙනුවෙන් මගේ පවුල සියලු දෙනා වෙනුවෙන් ආඥාක සියලු දෙනාටම ජේසුගේ නාමයෙන් ජේසුගේ ආශිර්වාද ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා පාස්ටර්. එනම් ජේසු පීටයි පාස්ටර්. ජේසු පීටයි ජේසුගේම නාමයෙන් ජේසු පීටයි ජේසු ජීවමානයි.